ඔබතුමීලගේ පුස්කල පොත්වල නැත්තම් පාරම්පරික ශාස්ත්‍රය තුල සඳහන් වෙන්නේ නැද්ද පොල්ගිනි කරකවණේ? ලොකු ආගතයක් වෙනවා මොන දේශපාලනිකේ හිටියත්. ලොකු ආගතයකට මූණ පාණ්ඩ වෙනවා අපේ 2023 වෙනකොට සම්පූර්ණ. 2023 අපිට සුබයිද? සුබයි. 2000 හොඳ නායකයෙක් කට ඇති නායකයෙක් ඉදිරිපත් වෙනවා. ප්‍රියයන් නැත්තම් මේ ආදරණීයන් වෙන්නුනාට පස්සේ ඔබතුමී දවස් 3ක් ඇතුළත මේ කට්ටිය ගෙන්නලා දෙනවා. මොම කියනවා මම පිල්ලියවලා කරනවා කියලා. මේ තියෙන්නේ ඒ හනුමගේ රෝම. අද මොනතරම් බලයක් තියෙනවද ඔය රෝම වල? ආක්ෂණයේ පැත්තෙන් හරි දියුණු වෙන්නේ. ඒ අය මේව විශ්වාස කරනවාද? ඔබතුමීට හරියට දරුණු මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් දවස් 3ක් ඇතුළත. ඒ වගේ බොරුවට දේවල් කරලා බොරුවට බිත්තර කරකොලා පොල් ගෙඩි ගහලා අපේ රටට ලොකු හානියක් වෙනවා. පුතා හානියක් නම් සාගතයක්. අයිවන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිවන් කියලා පිළිගන්න ඔබතුමී. ධනුෂ්ලොක්ස් බලන ඔබට හොඳට හුරුපුරුදු ඉන්ද්‍රාමෑනියෝ කියවම රට ලෝකෙ මේ හැමෝම දන්නවා. විශේෂම ඔබතුමියෝ දැන් දන්නේ මේ අදෘශ්‍යමාන ලෝකේ මන් නැත්තම් මේ නොපෙනෙන බලවේග යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ ශාන්ති කර්ම කියන ශේෂ්ත්‍රයේ යටතේ බොහෝ දෙනෙක් ඔබතුමියව දැන හඳුනගන්න ඔබතුමිය වැඩ කටයුතු කරගන්න එනවා. දැන් මට මුලින්ම අහන්න තියෙන ඔබතුමීලා මේ නම රැකගන්නේ කොහොමද? පාරම්පරිකව ආව මේ ශාන්ති කර්ම කියන කොටස සමහරක් වෙද්දි මේ වෙද්දි එක එක දේවල් මිනිස්සු එකේ කතන්දර හදලා තිනවා. හැබැයි ඔබතුමීලා මේ නම රැකගෙන යන්නේ කොහොමද ඉදිරියට? මේ නම රැකගන්න ඉතින් ඒ විදිහට පුතේ දැන් මෙහෙමයි. ඒ නම කිසිම දවසක මගේ නම කැත කරගන්න මං ඉදිරියටවත් කිසිම දවසක එහෙම වෙන්නේ නැහැ. නම කැත කරගන්න වැඩ මං කරන්නේත් නැහැ. මගේ සාත්‍තරයේ බලෙන් මම හැම කෙනෙකුටම මම ඒ සෙස්සාන්ති කරලා දෙනවා. ඉසක්ක කිසිම දවසක මට නොහද නොක්කාඩුවක් කිසිම කෙනෙක් කියන්න මං ඉඩ තියන්නේ නැහැ. දැන් මෑනියෝ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට පිහිට වෙන්නේ දේවාරූඪයෙන්ද නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වලින් විතරමද? කොහොමද? නෑ මං යන්ත්‍ර මන්ත්‍ර වලින් මුත් මේ ඒ කටියට ඒ සාන්ති කර්ම කරලා දෙනවා. ඒක දේව ඒ මේ දැන් අරූඪ වලින් මුත් කරන දේවල් තියෙනවා. අර සමහරක් වෙලාවට අපි දකිනවනේ කෙනෙක්ගේ ඇඟට යකෙක් වෙහෙලා ඉන්නව, පෙරේතෙක් වෙහෙලා ඉන්නව, අමනුෂ්‍යෙක් වෙහෙලා ඉන්නව කියනවා. එහෙම වරු පුතේ, එහෙම යක්ෂු පෙරේතයෝ ගහගන්න බෑ මිනිසුන්ගේ ඇඟවල් වලට. මේක නීච කුල පරම්පරා පාරම්පරික දෙයක්. නීච කුල වසී කියන්නේ මං ගොඩාක්ම කරන්නේ වසී. මං පුතාට කියලා තියෙනවනේ මං හැමදේම කරන්නේ පවුල් ආරාවුල් තියෙන පවුල් එකතු කරනවා, කැඩිච්ච පවුල් එකතු කරනවා. ඒ වගේ වසී සම්බන්ධව ප්‍රසිද්ධ කෙනෙක් තමයි මම. මෑනියෝ දැන් වර්තමානයේ මොකද වශී වල තත්ත්වය? මිනිස්සු වැඩිපුර එනවද වශී කරගන්න? වශී ගුරුකම් අඩු වෙලා කොහොමද මිනිස්සු ප්‍රශ්න වැඩිද? මිනිස්සුන්ට ගොඩක්ම විදේශ රටවල් වල අපේ දරුවෝ ගිහිල්ලා ඉන කට්ටියට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔය පවුල් ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ පවුල් ප්‍රශ්න මම විසඳලා දෙනවා. සෙනිකව මම දින 3ක් ඇතුළත මම විසඳලා දෙනවා. ඒ කියන්නේ ඕනි කෙනෙක්ගේ අපි හිතමුකෝ තමන් ආදරය කරපු කෙනා හැර ගියා, තමන්ගේ නීත්‍ය අනුකූල බිරිඳ හරි ස්වාමී මේ ප්‍රියයන් නැත්තම් මේ ආදරණීයන් වෙන්නුනාට පස්සේ ඔබතුමී දවස් 3ක් ඇතුළත මේ කට්ටිය ගෙන්නලා දෙනවා. 3ක් ඇතුළත සත්තකින්ම මගේ සාත්‍තරයේ බලෙන් මම සත්තකින්ම ඒක මන් ළඟ තියෙන පුතේ රහස් බලයක්. ඒක නීච කුල ඔක පරම්පරාවෙන් එන දෙයක්. ඒක මංව හරියට දවස් 3ක් ඇතුළත ඒ ප්‍රශ්නේ විසඳලා දෙනවා. මේකට මොකද්ද පිල්ලි යවන්නේ? යන්ත්‍ර දාන්න ඕනේ. ඒක තියන පුතේ පිල්ලියක් යවනවා කියන්නේ පිට රටකට ওই මිනිස්සු හැමෝම කියනවා මං පිල්ලි යවලා කරනවා කියලා. පිල්ලි යවන්නේ එහෙම ওই බොරුවට කටින් කිව්වට පිල්ලි යවන්න බෑ. පිල්ලි යවනවා කියන්නේ වතුරෙන් අරිනවා කියන්නේ. දැන් පුතාලා වුණත් අහලා ප්‍රශ්න බලන්නකො වතුරෙන් පිල්ලියක් යවනවා කියන්නේ මුහුදෙන් එතර ඒක බලේ තියෙන්න ඕනේ. ඒක බලේ තියනවා කියන්නේ මයිලගේ රහස් බලයක් තියෙන එක. හනුමගේ රෝම කිසිම කෙනෙක් ළඟ නැහැ. මගේ પરම්පරා මගේ සීයාගේ තාත්තගේ එන මේ දේවල් දින්දා මම පෙන්නන්නම් පුතාට. මේ තියෙන්නේ ඒ හනුමගේ රෝම. පාරම්පරිකව ලැබිච්ච දේ. පාරම්පරිකව ඒවර ලැබිච්ච දේ තමයි. ඔබතුමීලා මේ පාරම්පරිකව මේ ශාන්ති කර්ම කියන කොටස තුල පැවතගෙනදී ඔබතුමීට ලැබිච්ච දායාදෝය කියන්නේ ඕයින් වැඩ අරන් තියෙනවා මේ වෙද්දී. මේකෙන් තමයි මම ගොඩක්ම වැඩ ගන්නෙ විදේශ රටවල් වලට. අපේ ලංකාවේ වුණත් පුළං ආයේ මෙහෙමත් පුතා තියෙනවා. දැන් මොනතරම් බලයක් තියෙනවද ඔය රෝම වල? බලේ තියෙනවා. ඉතින් ඒක තමයි හනුමා කියන්නේ බෙහෙත් කන්දක් ලංකාවට ගෙනපු එක්කනානේ පිට රටක ඉඳන්. එයාගේ රෝම මේ.
හනුමක්ගේ රෝම ද ඔයද යොදාගෙන බතුමට ඕනි කෙනෙක්ගේ කැඩිච්ච හිද්ද තුරන්න පුල එකතු කරන්න පුළුවන් සත්තකිම ම එකතු කරනවා දේ වගේ තම දැ මම අවුරදු හතලිස් කානක් මේ කරන දේ මම ඒ වගේ දේවල් එකතු කරනවා ද වර්තමානත් අපි දැක්ක ළමයි තරුණ ළමයි සේදවි නසාගන්න මේ පේම සම්බන්ධ ේම සම්බන්ධ ඔගේ ප්‍රශ්න බතුමිකාවට එනවා ඇති වැඩියම තරුණ අයිද මේ ප්‍රශ්නගේ නවා පුතේ බැදලා දරුමල්ල ඉන කට්ටියත් පවුල් ආරෞච්ච කටිය එනවා ඉතින් ඒ වගේ මේ ගොඩාක් ප්‍රශ්න එනවා ඉතින් ඒවා විසඳලා දෙනවා මම අයිති දැන් මෙතන කියන්නේ මම පුතාට ඔයිට කලින්මුත් කියලා තියෙන්නේ වසී කරන දේවල් මට උගන්වන්න දෙයක් නැහැ ඒක තියෙන්නේ මයි ළඟ ඕනි කෙනෙක් අභියෝග කරන්න බුලම ඕනම කෙනෙක් අභියෝගයකට එන්න ඕනේ මාත් එක්ක වසී කරන්න විශ්වාස කරනවාද එහෙම ඒයි කතා කරලා කියනවද පුතේ මට මෙයා වශී කරලා දෙන්න ඒයි කතා කරනවා කතා කරනවා පුතේ සෑහෙන්න කතා කරනවා සෑහෙන්න ඇමරිකාව ජපානේ අපි හොඳ හොඳ දියන රටවල්නේ ඔය එංගලන්තේ ඒ වගේ ප්‍රශ්න මම ගොඩක් විසඳලා තියෙනවා ඒ වගේම තියෙනවා මද්රව්‍ය වලට පාවිච්චි කරලා මද්‍රව්‍ය නවත්තන්නත් කිසිම මෑණියෝ කෙනෙකුටවත් ගුරුනාංශ කෙනෙකුටවත් අභියෝග වෙලා කියන්න කියන්න මද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෝ මම පුරුළුත්ථාපන කරලා අහපව් ගෙවල් වලට ඇවිල්ලා ඉන කට්ටියත් ආයෙත් පටන් ගන්නවා ඒ කට්ටියත් මම නවත්තනවා යාළුවෝ ඔබතුමීට හරියට දරුණු මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් දවස් 3ක් ඇතුළත නවත්තන්න පුළුවන් ඒ දින 3ක් ඇතුළත මම නවත්තලා දෙනවා දින 3 ඕනි මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් දින 3කින් නවත්තන්න පුළුවන් ඔබතුමීට මම නවත්තලා දෙනවා පුතාට මේ මම මේ කියන්නේ මේ දේවාලියක් ඇතුළේ මම දින 3ෙන් මද්‍රව්‍ය පාවිච්චි කරන ඒ මේ දරුවෝ ඉන්නවා සෑහෙන්න ඒ කට්ටියගේ නවත්තලා දෙනවා මේකට උදාහරණ බලේ මොකද්ද මන්ත්‍ර වලින් විතරද බුදුමීලාගේ කියන්නේ පුස්කල පොත්වල මෙච්චර ප්‍රබල මන්ත්‍ර තියෙනවද මන්ත්‍ර තියෙනවා පුතා මල් ළඟ තියෙනවා ඒ වගේ දේවල් වලට තියෙනවා මම මද්රව්‍ය ඒ මද්රව්‍ය පාවිච්චි කරන ඒ දරු ගෑනු දරුවෝ පිරිමි දරුවෝ හැමෝම දැන් ඒ වගේ තියෙනවනේ ඒ කට්ටිය මන් නිදහස් කරලා දෙනවා එතකොට ඔය වසී සම්බන්ධව ඒ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නේ වසී එතකොට ආයෙත් තියෙනවා ඉතින් හදි හුණියන් ගෙවල් දොරවල් වල ආරස්සා කරලා දෙන ගෙවල් දොරවල් වලට අපල දෝෂ භූත දෝෂ ඒ වගේ තියෙනවනේ ඒවා ඉවත් කරලා දෙනවා ඒ අනිවාර්යයෙන්ම ඉතින් ඒ වගේ දේවල් කරලා දෙනවා දැන් සමහරක් වෙලාවට අපි හිතමු විදේශගත වෙලා ඉන්න කෙනෙක්ගේ රස්සාවක දෙයක් එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතය සම්බන්ධව අපි මේ ප්‍රේම සම්බන්ධතාවම නැතුව වෙන වෙන දේවල් වලට තුමිනේලට කතා කරනවාද කතා කරනවා මොන වගේ ප්‍රශ්න වලටද එහෙම කතා කරන්නේ තියෙනවා දැන් ඒක දැන් ඔය විදේශගත වෙලා ඉන ඒ කට්ටියගේ ඔය සමහරකට වීසා ඉවර වෙච්චම වීසා කැන්සල් වෙලා වීසා ලැබෙන්නේ නැහැ කියලා ඒක මම ලබා දෙනවා අනිවාර්යයෙන්ම මම ඒක ලබා දෙනවා. ඒක ඉතින් ලබා දෙනවා කියන්නේ මම නෙවෙයි දෙන්නේ. මගේ ඒ මම කරන කෙනෙක් ඉද ඔබතුමි මැජික් කරලා කොහොමද මේක ලබා කරනව නෙවෙයි. ඒක ඒ කට්ටියගේ විස්තර ටික මට දුන්න ගමන් මම ඒ කට්ටියට ඒක ලැබෙන්න මම සාර්ථක මෙහෙන් කරලා දෙනවා. ඔබතුමී කියන්නේ අදටත් මේ දෙවියන්ගේ බලය ජීවමානයි නැත්නම් දෙවියන්ගේ බලේ පිහිටක් පිළිසරණක් මිනිස්සුන්ට තියෙනවා තියෙනවා සමහරක් වෙලාවට තියෙනවා නේද මෑණියෝ කරදරයක් විදේශගත වෙලා ඉන කට්ටියට පවුල් ආරවුල් විතරක් නෙවෙයිනේ තියෙන්නේ ඒ කට්ටියගේ දරුමල්ලෝ නොමගේ අනේවා ඔය එක එක දේවල් වලට තියෙනවා දේවල් වලට කොඩි වින කරපුවා තියෙනවා දැන් ලංකාවෙන් ගිය කට්ටියට ගොඩාක් පුතා මෙහෙ දැන් අපේ ලංකාවෙන් ගිය කට්ටියට මෙහෙ බලන්න මට විස්තර ටිකක් දුන්නොත් එහෙම බලන්න ඒ කට්ටියට කොඩි වින කරපුවා පෙන්නුම් කරනවා මම මෙහෙ ඉඳන් ඒව කපලා දෙනවා ඒ කට්ටිය සාර්ථක කරලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඒ විදිහට මම කරලා දීලා තියෙනවා ඒ කියන්නේ පිටරටක ජීවත් වුණාට ඔබතුමී ලංකාවේ ඉඳන් ඒ කට්ටියගේ සියලු දේ බලලා මෙන්න මේ ප්‍රශ්න ටික කියලා කියන්න පුළුවන් ඔබතුමීට කියන්න පුළුවන් මට මම ඒක කිය ඒ වගේ මම අනන්ත අප්‍රමාණ මේ විදිහට කියලා තියෙනවා කරලා තියෙනවා මේ විදිහට තමයි මේ විදිහට මේ වැඩ කටයුතු දැන් අපි හිතමු කර මද්රව්‍ය ගැන අපි ඉස්සලා කතා කරපු ඉඳ පිට රටක ඉන්නවා නම් දරුණු මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නවත්තන්න පුළුවන්ද මුතුනේ මේ හින්දා මම ඒ වගේ නමට කතා කරලා ඒ වගේ කියනවා ඒ වගේ දරු පුතාලා පුතාලා ඒ වගේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ විදිහට ඒ කට්ටිය හේ නොයදිනා දුක් විඳිනවා ඉතින් ඒ වගේ කතා දෙමාපිය කවුරු හරි කතා කරලා මට කිව්ව ගමන් මම එයාගේ විස්තර ටික අරන් මම ඒක නවත්තලා දෙනවා ඉතින් ඒ කට්ටිය එකලා මට කතා කරලා කියනවා ඉතින් මෑණියෝ දෙවි කෙනෙක් මෙහෙම පුතා මෙච්චර කාලයක් මේ විදියට ඉතින් ඒ වගේ කතා කරලා කියනවා මට මොන දෙවියන්ට කියලාද ඔබ මේ මේ පිට ලබා දෙන්නේ නෑ පුතේ මම දෙවියන්ට දෙවිවරු හැම දෙවි කෙනෙක්ම අදහනවා දැන් ඔය කඩවර අප්පච්චි මේ කාලි මෑණියෝ හැම දෙවි කෙනෙක්ම අදහනවා මම කරන්නේ නීච කුල ඔය වගේ කරන්නේ නීච කුල බන්ධනෙන් තමයි හැමදේම කරන්නේ. මේ විදිහ තමයි වැඩ කටයුතු වෙන්නේ. වැඩ කටයුතු කරන්නේ හැම දෙවි කෙනෙක්ම අදහනවා නැත්නම්. ඔව්. ඔබතුමීලගේ පුස්කල පොත්වල නැත්නම් පාරම්පරික ශාස්ත්‍රය තුල සඳහන් වෙන්නේ නැද්ද පොල් ගිනි කරකවනේවා බිත්තර කරකවනේවා. ඒක පුතා මේ අපේ සාත්‍ත්‍රය කරන සාත්‍ත්‍රයටත් අගහරු කරන දෙයක් ඒක. ඒ වගේ පොල් ගිනි කරකවලා බිත්තර කරකවලා ඔය පෙන්නනේවා ඒවා මේ අපේ එකටත්
මේක අගහරු කරන දෙයක් ඒක. ඇයි මිනිස්සු ඒ වගේ දේවල් කරන්නේ? ඒ වගේ කරලා දේවල්. ඒ වගේ බොරුවට දේවල් කරලා බොරුවට බිත්තර කරකොලා පොල් ගෙඩි ගහලා ඒ වගේ හරියන්නේ නැහැ. ඒවා බොරු දේවල්. හරියට කරනවා නම් දෙයක් මේ විදිහට කරගන්න ඕනේ. කෙනෙක්ගේ ප්‍රශ්නකට පිටක් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වටින්නේ. දැන් මෑණියෝ අපි කලින් වැඩසටහන් වල සඳහන් කරා ඔබතුමී ප්‍රබල අනාවැකි ප්‍රබල අනාවරණ. ඒවා ඉතින් ඒ විදිහට සිද්ධ වෙනවා පුතේ. දැන් ඔය මං කියපු විදිහට ගිය සැරේ කියපු විදිහට තව මාස දෙකක් යනකොට ඒ දේ සම්පූර්ණ සිද්ධ වෙනවා. දැන් මම මේ අනාවැකියක් වශයෙන් කියන්නේ අපේ මේ අපේ රටට ලොකු හානියක් වෙනවා පුතා. හානියක් නම් සාගතයක්. හාගතයක් වගේ මාස 3ක් තියෙනවා. ආයිති මං කියපු දෙයක් කවදාකවත් වරදින්නේ නැහැ. හාගතයක් කියන්නේ දන්නවනේ හාගතයක් වෙනවා කියන්නේ රටට ඒක මිදෙනවා. 2023 වෙනකොට සම්පූර්ණ 2023 වෙනකොට සම්පූර්ණ 2023 අපිට සුබයිද? සුබයි. 2023ත් මැද භාගෙදී. මැද භාගෙදී අපිට සුබයි. ලොකු හාගතයක් වෙනවා. මොන දේශපාලනිකෙක් හිටියත් ලොකු හාගතයකට මූණ පාන්න වෙනවා අපේ මේ රට. දැන් මෑණිව අපි අරගල කරා, එක එක දේවල් කරා, මිනිස්සු අරගල කරා, පාරට බැස්සා. මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස මිනිස්සුන්ට 2023 ලැබෙයිද? තෙල් පොලි නැති වෙයිද? 2023 මැද භාගෙදී ලැබෙනවා පුතා. මම මේ කියන දේ බොරු වෙන්නේ නැහැ. 2023 මැද භාගෙදී ලැබෙනවා. හොඳ නායකයෙක්, කට ඇති නායකයෙක් ඉදිරිපත් වෙනවා. ඔබතුමා කියන්නේ 2023 නව නායකයෙක්, නව ජනාධිපතිවරයෙක් එනවා. නව ජනාධිපතිවරයෙක් එනවා. එයා හරිම සුබයි. රටට හොඳ ජයක් ලැබෙනවා. දැන් මේ වසර අග පොඩ්ඩක් භයානකයි කියලා. අග පොඩ්ඩක් නේ හොඳටම භයානකයි පුතා. මේ තියෙන තත්ත්වෙන් ගොඩක්ම අපිට හාගතයක් වෙනවා කියන්නේ රටට සම්පූර්ණ විනාශයක්පත් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය අල්ම බැල්ම දැන් නැති වෙලාද මෑණියෝ? පිටක් නැද්ද අපිට? ඒවා ඉතින් මේවත් තියනවා නැත්තේත් නෑ. ඉතින් මේ වගේ දේවල් මොන දේශපාලනයේ හිටියත් මේ ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවනේ. අනිවාර්යයෙන්ම ඒක වෙනවා. ඒ මාස ඒ ගානෙකට 2023 මැද භාගෙ වෙනකොට සම්පූර්ණ ලංකාවට හොඳ ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ විදිහට තමයි ප්‍රශ්න ඇති වෙනවා කියලා ඔබතුමී සඳහන් කරේ. අදත් අපිට අදෘශ්‍යමාන ලෝකය ගැන බොහෝ කරුණු කාරණා තොරතුරු ලබා දුන්න අවසාන වශයෙන් රටේ ලෝකයේ ඔබතුමීගේ වැඩසටහන් බලන අයට මොනවාද කියන්නේ? මම කියන්නේ හැමෝටම, හැම දරුවෙකුටම, විදේශගත වෙලා ඉන දරුවෙක් වුණත්, අපේ ලංකාවේ ඕනෑම දරුවෙක් මට කතා කරන්න, මගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා, මට කතා කරලා කිසිම දවසක ඔයාලට වරදින්නේ නැහැ. වසීයා සම්බන්ධ වුණත්, ගෙවල් දොරවල් ආරක්ෂා කිරීම දීම වුණත්, දරුපල ලබා දීම වුණත්, එතකොට ওই මත්ද්‍රව්‍ය වලින් අබැහි වෙලා ඉන දරුවෝ වුණත් මට කතා කරන්න ඔයාලට වරදින්නේ නැහැ. එච්චරයි මම කියන්නේ. මේ පණිවිඩයත් එක්ක එවනම් අද දවසේදීත් මේ අදෘශ්‍යමාන ලෝකේ නපුරෙන් ලෝකේ තවත් වැඩසටහනකින් අද අපි සමු ගන්නවා. තව දවසක මොන ගහිලා මේ වගේම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන. බේවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට. ආයිබෝවන්. ආයිබෝවන් පුතා. ආයිබෝවන්.